नववेणी परिच्छेद मूल सत सतीय रहतुन वहन सेला रस्वीम शालाविन पिलसेदी निक्म उदे दानेट वडिती मेदिन उदैसन दानेय अजात सत्तुरजु पिलेलकर एत्ते वेहार पर्वत बैवु मेहि विसल नुगरुकक सेवनेय दवस देवेन उनुसुमिन युतुय नमु රහතුන් වහන්සේලා එක්වෙන කොතැනක හෝ හැම විටම සිහිල් සුළඟක් ඒ අවට හමා යන්නසේය අනුකාරක කමිටුවේ සමාජිකයන්ගේ සිරිතක්ව ඇත්තේ විවේක කාලය තුලදී එක්වීමය එවිට කලින් කළ සාකච්ඡාවේ ඇතැම් තොරතුරු පැහැදිලි කර ගැනීමට හා නැවත ප්‍රගුණ කිරීමට ඔවුන්ටද අවස්ථාව සැලසෙන නිසායි මහා කස්සප හිමියන් ඔවුන්ද මේට සහභාගී කරවාගෙන ඇත්තේ මේ සංවාදද මතකයේ රඳවාගත හැකි බැවිනි ආනන්ද හිමියනි පසුගිය සන්ධ්‍යාවේ බුදු හිමියන්ගේ බුද්ධත්වයට පත්වීම ගැන කළ විස්තරය මා ඊටාම අගය කරනවා බක්කුල හිමි පවසයි पूर्ण विमुक्तियलद उन्नुहांसेगे उदान वाक्य कोतेक एसुवत मा वेहसट पत्वन्ने नहे उन्नुहांसे वडुवा हा केनी मडलद उपमावट युदागत आकारय अति विशिष्टाई तम पुद्गलिकत्वय इनम ममय मागेय यन कल्पनाव मुलावक बव एय श्रवने करन्नाट अवबोधवे ඒ කියමනින් උන්වහන්සේ සදාතනික පුද්ගලික ආත්මයක් ඇතිය යන මිත්‍යාව සදහටම බිඳ හෙළනවා කිනිකුගේ සැලසුම් කළ මනසින්ම තමාව මවා ගන්නා ආකාරය පැහැදිලි වෙනවා අනුරුද්ධ හිමි එයට එකතු කරයි එසේමයි එවත්නි රැස්වීමට තව ඇත්තේ ස්වල්ප වේලාවක් බැවින් අප ඒ කාලය බුදුරදුන්ගේ නිවන් අවබෝධයෙන් පසු සත්සතිය ගත කළ ආකාරය ගැන කතා කිරීමට යොදාගත හොත් හොඳයි සිතනවා යයි පුන්නහිමි පවසයි පුන්නහිමිනි එය ඊටාම හොඳ අදහසක් මහා කස්සප හිමි පවසයි තම විමුක්තියෙන් පසු බුදුන් වහන්සේ හුදකලා වුණා උන්වහන්සේ මේ කාලයේ තුල ආහාර ලබාගත්තේ කෙසේද කියා මා නිතර විමසම් කළා බුදු හිමියන් වරක් මට පැවසුවා සුජාතා සිටුදුව උන්වහන්සේට දිනපතා පළතුරු ධාන්‍ය වර්ග හා කිරිබත් ගෙන ආ බව ආනන්ද හිමි පවසයි එය සිදු වූයේ කොහමද සෝපාක හිමි විමසයි බුදු හිමියන් නිවන් අවබෝධ කරගත් දිනට පසුවදා සුජාතාව තමගේ දියණියකසේ සැලසූ පුණාට වෙළඳ පොළේදී සොත්තිය නම් ගොවියා මුණගැසුණා. ඈ කුඩා කාලයේ පටන්ම ඔහුව හඳුනනවා. සොත්තිය ඇයට කීවා ආරංචිද කලින් ශාක්‍ය වංශික කුමාරයෙකුව සිටි ගෞතම සිද්ධාර්ථ තවුසා ගඟෙන් එගොඩ ඇසතු ගසමුල හිඳ සිටිනවාය කියා ඊයේ සන්ධ්‍යාවේ මා උන්වහන්සේව දුටුවා මා උන්වහන්සේට තන පඳුරු වලින් අසුණක් පනවා දුන්නා මා සිතුවා මේ දෙවි කෙනෙක්ය කියා උන්වහන්සේගේ වටේටම ආලෝකේ පැතිරුණා ඔබට ඊයේ රාත්‍රියේ භූමිකම්පාව දෙනුණාද අර अमुतु शब्द एसुनाद आकाशे अर आलोक धारावन देक्काद मं हितन्ने मुखकटदो देविलोव केलंबिला उब हितन्ने मे सेरम अर कुमारयाट संबंधयै कियाद पुन्ना पिलितुरु दुन्ना ए मात मगे स्वामिदुवत अपे गे लंग एति नुकगसे रुक देवियाट කිරිපිඬු දන් පිළිගන්වන්නට ගියා ඒ ගස මුල සිට තවුසාට අපි කතා කළා
ඒ දෙවියෙක් නොවේ ඔබ මට කියන කුමාරයාමයි ඊයේ රාත්‍රියේ ඔබ ඔය සඳහන් කළ හැම දෙයක්ම මාද දුටුවා ඇසුවා එයින්ම මා අවදිව හිටියා ඒ වායේ අරුත් නම් මා දන්නේ නැහැ ඒවා කුමාරයාට සම්බන්ධද කියාත් මා දන්නේ නැහැ ඊළඟට ඈ සොත්තියගෙන් ඇසුවේ ගම්වැසියන් මොනවා සිතනවාද කියාය ඔහු කීවා තවුසා ගස යට හිඳුනු දුටු ගම්වැසියන් දෙතුන් දෙනෙකුට කතා කළාය කියා නමුත් ඒ අය තවුසා ළඟට ලංවන්නට බය වෙලා තියෙනවා භූමිකම්පාවෙන් වගේම අර ආලෝක වලින්ද ඒ අය බයටපත් වෙලා තියෙනවා ඒ අය සිතන්නේ කුමාරයා තම අසාමාන්‍ය ශක්තියෙන් ඒ දේවල් කළාය කියාය ඒ අය කීවේ කුමාරයාගේ ශරීරයෙන් ආලෝකය විහිදුනාය කියා ඒ කවුරුවත් මීට පෙර ඒ වාගේ අයෙකු දැකලා නැහැ පුන්නා කඩිනමින් ගෙදර ගියේ සුජාතාවට මේ ගැන කියන්නයි සුජාතා පුන්නාගෙන් තොරතුරු ඇසූ විට ඇයි කීවේ අඹ උයනින් හොඳම අඹ නෙලාගෙන ඔහු දකින්නට යා යුතු බවයි උන්වහන්සේ රෑ පහන් වෙනතුරුම භාවනා කළානම් සමහර විට ඔහු විමුක්තිය සොයා ගන්නට ඇතැයි ඔවුන් සිතුවා ඒ කෙසේ වුණත් ඔහුට කුසගිනි ඇති නොවේ තරුණ ගැහැණුන් දෙදෙනා ඇසතු ගසට ලන්වෙන විට සිද්ධාර්ථ ඉතාම සංසුන්ව ඒ යට හිඳ සිටිනු පෙනුණා සුජාතා පුන්නාට කීවා බලන්න පුන්නා ඒ ඔහු වටා දිලිසෙන ආලෝක ධාරා පෙනෙනවාද වර්ණ හයක් තියෙනවා නිල් කහ රතු සුදු තැඹිලි හා ඒවා සම්මිශ්‍රණය වූ ප්‍රභාස්වර වර්ණය ඒවා උන්වහන්සේ වටා දිදුලනවා පුන්නා පිළිතුරු දුන්නා මට උන්වහන්සේගේ වටා ඇති රශ්මි මාලා පෙනෙනවා නමුත් වර්ණ වෙන් කොට ගන්නට බැහැ කියා තරුණ ගැහැණුන් දෙදෙනා වැඩ හිඳ සිටි පුදුන් වහන්සේට ලන් වෙලා පුන්නා ඉදිරියෙන් පැදුරක් එළුවා ඔහු වදනක්වත් දෙඩුවේ නැහැ සුජාතාව ඉදුණු අඹපල සහිත බඳුන ඉදිරියෙන් තබද්දී බැල්ම වෙනස් උනේත් නැහැ සුජාතා පුන්නා ඊටම බැතිමත්ව ගෞරවයෙන් වැඳ නමස්කාර කර ආපසු ගෙදර ගියා ඉතින් ඊළඟ දින 49 ස්ත්‍රීන් දෙදෙනා බුදු හිමියන්ට දිනපතා දන්ගෙන ආවා උන්වහන්සේ පසුව මට කීවා එවිට උන්වහන්සේ නිහඬවම ඔවුන්ට මෙත් පැතූ බව ආශිර්වාද කළ බව සුජාතා දිනක සෝතාපන්න වෙන බවද දේශනා කළා ඇත්තෙන්ම උන්වහන්සේ මහා පරිනිර්වාණයට පෙර දේශනා කළා මුලින්ම සුජාතාව පිළිගැන්නු දාණයත් අන්තිමටම චුන්ද කර්මාර පුත්‍රයා පිළිගැන්නු දාණයත් ලොව උතුම්ම දාණයක් බව එය සුන්දර පුවතක් මට විශ්වාසයි බුදු හිමියන් පිළිබඳ මෙවැනි පුවත් දිගින් දිගටම කියවේවි කියා අපි හැකිතරම් මෙවන් දේ මතක් කර වාර්තා කළ ගත යුතුය මහා කච්චායන හිමි පවසයි මගේ පමණ නොවේ ඔබ හැමෝගේම මතක වැදගත් වන්නේ මේ විටයි ආනන්ද හිමි පවසයි දැන් අප කතා කරමින් සිටින්නේ බුදු රදුන්ගේ නිර්වාණ අවබෝධයෙන් පසු පළමු සතියේ තමා ලද අවබෝධයේ මහා ප්‍රතිඵලයෙන් පසු උන් වහන්සේ කය හා මනස ස්ථාපිත කිරීමට ඒ අත්‍යන්ත ප්‍රීති සුඛයෙන්ම ඇසතු ගස මුලම වැඩ හිඳ සිටියා දැන් අප ඒ ගස හඳුන්වන්නේ බෝගස එනම් බෝධිය කියාය මේ නුවර කීප දෙනා උන්වහන්සේ දකින්නට ගියත් දන්ගෙන ගිය සුජාතා හා පුන්නා හැරෙන්නට කිසිවෙකුත් උන්වහන්සේට
ලන් ඕයේ නැහැ ආනන්ද හිමි පවසයි තරුණ ස්ත්‍රීන් දෙදෙනා ගම්මුන්ට ඔහු වෙත ගොස් පුද සත්කාර කරන්නයි කීවත් ඒ අය භූමිකම්පාව හා ආලෝක මතකයේ දරා සිටි නිසා ලන් වන්නට බය වුණා ආනන්ද හිමියනි බුදු හිමියන්ගේ පටිච්ච සමුප්පාදය හඳුන්වා දෙන්නට මෙය ඊටාම හොඳ අවස්ථාවකයි මට සිතෙනවා එය උන්වහන්සේගේ ඉගෙනවීම වල වැදගත්ම දෙයක් බද්දිය හිමි කියයි ඕ උචිතම අවස්ථාව ආනන්ද හිමි එය අනුමත කරයි මුල් සතිය අවසානයේදී බුදු හිමියන් සමාධියෙන් නැගිට රාත්‍රී මුල්යාමයේ මුල සිට අගට පටිච්ච සමුප්පාදය මෙනෙහි කළා. උන්වහන්සේ පැහැදිලිව දුටුවා හැම දෙයම තවත් දෙයකින් හටගන්නා බව. මෙය පුද්ගලයින්ට සිතුවිලි වලට හැඟුම් වලට අදහස් වලට භෞතික වස්තුන්ට මෙන්ම අත්‍යන්ත වූ විශ්වයට පවා අදාළ බව. මම තව මොහොතකින් බුදුන් වහන්සේගේ සූත්‍රයක් දේශනා කරන්නම් ආනන්ද හිමි පවසයි රහතන් වහන්සේලා කමිටුවට කැඳවන යමේරුකාව හැඬවේ ඔව් සියලු දෙනා ශාලාවට පෙරලා යාමට සැරසිති ආනන්ද හිමියනි සූත්‍රය ඇසීමට මා පුලපුලා බලා සිටිනවා ඔබ වහන්සේ දැන් දේශනා කරන්නේ කොයිකද බද්දිය හිමි විමසයි ඒ බහු ධාතුක සූත්‍රයයි ආනන්ද හිමි පිළිතුරු දෙයි ආනන්ද හිමි කතිකාසනයට ගොස් දෙනෙත පියා දේශනය ආරම්භයි මා විසින් මෙසේ අසන ලදී එක් කාලයක් භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර අනේ පිටිසුටිතුමා විසින් කරවන ලද ජීතවනාරාමයේ වැඩවසන සේක එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි කියා භික්ෂූන් ඇමතූහ ස්වාමීනි කියා ඒ භික්ෂූ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ මේ ශාසනයේ මහණතෙමේ මෙසේ දැනගනීද මෙය ඇති කල්හි මෙය වේය මේ උපතින් මෙය උපදී මෙය නැති කල්හි මෙය නොවේ මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ එනම් අවිද්‍යාවගේ හේතුවෙන් සංස්කාරයෝ වෙති සංස්කාර හේතුවෙන් විඥාණය වේ විඥාණය හේතුවෙන් නාම රූප වේ විඥාණය හේතුවෙන් නාම රූප වේ නාම රූප හේතුවෙන් සලායතන වේ සලායතන හේතුවෙන් ස්පර්ශය වේ ස්පර්ශය හේතුවෙන් වේදනාව වේ වේදනාව හේතුවෙන් තෘෂ්ණාව වේ තෘෂ්ණාව හේතුවෙන් උපාදානය වේ උපාදානය හේතුවෙන් භවය වේ භවය හේතුවෙන් ජාතිය වේ ජාතිය හේතුවෙන් ජරා මරණද ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගනි මෙසේ මේ දුක් සමූහයාගේ හට ගැනීම වේ අවිද්‍යාව ඉතිරිනකොට නිරුද්ධ කිරීමෙන් සංස්කාර නිරෝධ වේ සංස්කාර නිරෝධයෙන් විඥාණය නිරෝධය වේ විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධ වේ නාම රූප නිරෝධයෙන් සලායතන නිරෝධය වේ සලායතන නිරෝධයෙන් පස්ස නිරෝධය වේ පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය වේ වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වේ තණ්හා නිරෝධයෙන් උපාදානය නිරෝධය වේ උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපාදානයෝ නිරුද්ධ වෙති මෙසේ දුක්ඛ සමෝහයාගේ නිරෝධය මේ යයි දැනගනීද
මෙතකින් වනාහි පටිච්ච සමුප්පාදේ දක්ෂ වූ භික්ෂුවකැයි කීමට සුදුසු වේ. ආනන්ද හිමි සූත්‍රය සම්පූර්ණයෙන්ම දේශනා කරමින් මෙසේ පවසයි. මා සතුටුයි පටිච්ච සමුප්පාදය ක්‍රියා කරන ආකාරය පෙන්වන තවත් සූත්‍රයක් සඳහන් කරන්න. දුක අභිභවා යාමෙන් නිශ්ශංක භාවය එනම් සැක නැති බව ඇති වෙයි. නිසකයෙන් මහත් ප්‍රමෝදය උද්‍යෝගය ඇති වෙයි. උද්‍යෝගයෙන් අතිශය ප්‍රීතිය ඇති වෙයි. එයින් निराකූලත්වය ඇති වෙයි. निराකූලත්වයෙන් සතුට ඇති වෙයි. එයින් සමාධිය ඇති වෙයි. සමාධියෙන් බුද්ධිය ඇති වෙයි. සියල්ල තත්වාකාරයෙන් දැකිය හැකි වෙයි. මෙයින් පිළිකුල උපදී. පිළිකුල ඉපදීමෙන් බැඳීම් නැති වෙයි. බැඳීම් නැති වූ විට විමුක්තිය ඇති වෙයි. එයින් සියලු ආශා රාගයෙන් සිඳී රහත් ඵලයට පත් වෙයි. දිවා භෝජනෙන් පසු ආනන්ද හිමි තවත් සූත්‍රයකට මුල පුරයි. මේ දේශනයද එයින් පසු ප්‍රශ්න සාකච්ඡාද අඳුර වැටෙන ස්තික් සිදුවේයි. දවසේ කාර්යයන් නිමාව දැක්වීමට මහා කස්සප හිමි යමේරුකාව හඬවයි. අනුකාරක සභාවේ රහතුන් වහන්සේලා සංසුන්ව මහා කස්සප හිමියන්ගේ ගුහා ගර්භයට වඩිති. කලින් සාකච්ඡාව දිගින් දිගටම කරගෙන යාමේ උනන්දුව ඔවුන් වෙත වෙයි. නිර්වාණ අවබෝධයෙන් පසු බුදු හිමියන් මුල් සත් සතිය ගත කළ ආකාරය දැන ගැනීමට ඒ ගැන තවත් ඇසීමට ඔවුන් තුල ඇත්තේ උනන්දුවකි. මේ සිහිපත් කිරීමේදී තමන් සේම වෙනත් ස්වාමීන් වහන්සේලාද මේ කතනේ කොටස් කරුවන් වෙන බව ඔවුහු දනිති. ඔවුන් පැදුරු මත හිඳගත් පසු මහා කස්සප හිමි ඔවුන්ව අමතයි. බුදු හිමියන් නිර්වාණය ලබා ගත්තාට පසු මුල් රාත්‍රියේ සංසාර චක්‍රය මුල සිට අගටත් අග සිට මුලටත් මෙනෙහි කළ ආකාරය ගැන සිතන විටත් මට පුදුමයි. උන්වහන්සේට දුක ඇතිවීම එය ආපස්සට විමසා බලා අවසානයේ දුක නැති කිරීමට මාර්ගය සෙවීමටත් හැකි වුණා. මෙය ක්‍රමානුකූලව තැබීමෙන් භික්ෂූන්ට සේම සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයාට පවා එය අනුගමනය කරන්නට පුළුවන් වුණා. මේට පෙර කිසිවෙකුත් නොකළ මේ දය විපස්සනාවේ මහා ජයග්‍රහණයක්. එහෙමයි භද්දිය හිමි පවසයි. කෙනෙක් එය අනුගමනය කරයි නම් තම ජීවිතයේ සිදුවීම් හා සංසන්දනය කරයි නම් කෙනෙකුගේ සසර ගමන නිමාවට එය උදව් වෙනවා ඒකාන්තයි. සභාවේදී සඳහන් කළ ආකාරයට එය මානසික ආධ්‍යාත්මික හැම දෙයකටම ආදේශ වෙනවා. බුදු හිමියන් ඉගැන් වූ අනිත්‍යතාවය මේ මූල ධර්මය හා සම්බන්ධයි. සියලු සංස්කාරයන්ගේ හට ගැනීම නැතිවීම එයින් තේරුම් කළ හැකි. මට විශ්වාසයි අනාගතයේ බුද්ධිමතුන් මේ මූල ධර්මය හදාරා එය ප්‍රයෝජනයට ගනීවි කියා. පුන්නහිමි පවසයි. අපි බුදුන් වහන්සේගේ විමුක්තියෙන් පසු මුල්ම අවධියට ආයෙත් යමු. ආනන්ද හිමි ආරම්භයි. උන්වහන්සේ දෙවෙනි සතියේ බෝමැඩ දෙස නিত্যමා බලා සිටි බව කවුරුත් දන්නවා. උන්වහන්සේ මේ අනිමිස ලෝචනය කළේ තමාට සෙවණ දුන් තමාහා ශක්තිය හවුල් කරගත් ඒ වෘක්ෂයට කෘතගුණ සැලකීමක් වශයෙනි. තමාගෙන් අවවාද අනුශාසනා ගන්නට පැමිණි අයටද මෙය ඉගැන්වීමට උන්වහන්සේ කිසිම අවස්ථාවක් පැහැර හැරියේ නැහැ. තුන්වැනි සතරවැනි සති තුල උන්වහන්සේ අභිධර්මයේ පිළිබඳව
විවිධ විදි ගැන මෙනෙහි කළා. උන්වහන්සේ මුලින්ම කතා කරේ පස්වැනි සතියේ. ඒ උන්වහන්සේ නුග ගසක් මුල වැඩ සිටියේදී එතැනට ආ යම් තරමක උඩගු බමුණෙකු හා කළ සංවාදයකදී හෙතෙම උන්වහන්සේ වැද බුදු හිමියන්ගෙන් විමසුවා කෙනෙකු බ්‍රාහ්මණයෙකු වන්නේ මොන ගුණාංගවලින්ද කියා. බුදුන් වහන්සේ ඔහුගේ පැනයේ යටි අරුත එක් සැනින් වටහා ගත්තා. සැබෑ බ්‍රාහ්මණයා සියලු පාපයෙන් තොරයි, අහංකාරකමින් හා කෙලෙස් වලින් තොරයි. හෙතෙම වේදය දනි යහපත් කල් ක්‍රියාවෙන්ම වෙසෙයි. හෙතෙම නිවැරදිව උතුම් දහම හවුල් කරගනි. හෙතෙම පැත්තක් නොගනි. බ්‍රාහ්මණයා මෙය අසා කල්පනාවෙන් බැහැරව ගියා. මාරයා මේ මොහොතේ නැවතත් ආවා නොවේද? පුන්නහිමි විමසයි. ඇත්තෙන්ම ඔව්. කලින් වතාවේ හිමියන්ගෙන් පැරදී ගිය මාරයා අජපල් නුගරුක මුල හිඳ සිටි හිමියන් වෙතට ආවා. උන්වහන්සේට නිගා කරන්නට සිතා මාරයා කීවා, "ඇයි මේ ඔබ මානසිකව පීඩාවෙන් කලකිරීමෙන් යුතුව වනයේ හුදකලාව ඉන්නේ? සමාගමයක් අනවශ්‍යද? ඔබ යම්කිසි අපරාධයක් කළාද? නැති වී ගිය වස්තු සම්පත් ගැන තැවෙනවාද?" කියා. බුදුන් වහන්සේ ඉතාම සන්සුන්ව පිළිතුරු දුන්නා, "මා භාවනා කරනවා. මං දුකට හේතුව සහ මුලින්ම සිඳ දැමුවා. මා තුල කිසිම ශෝකයක් තාපයක් නැහැ. මා තුල තවදුරටත් කිසිම බැඳීමක් ආශාවක් නැහැ." මාරයා කීවා, "ඔබ මෙය මගේ යැයි සිතවිල්ල අල්ලා සිටිනතුරු එය මගේ විමුක්තිය යැයි කීවත් මගෙන් ගැලවීමක් නැහැ" කියා. බුදුන් වහන්සේ පිළිතුරු දුන්නා, "මම කියා දෙයක් නැහැ. මගේය කියා දෙයක් නැහැ. ඔබ මෙය නොදකිනවා නම් සත්‍යය නොදකින ඔබ මගේ සිතුවිල්ල අනුව යන්නේ නැහැ" කියා. මාරයා මෙවිට ඇසුවා, "ඔබ අමරණීයත්වය අවබෝධ කරගත්තා නම් ඇයි තනිවම කොහේ හරි නොයන්නේ? ඇයි අන් අයගේ අසම්පූර්ණතාවයන් නිවැරදි කරන්න යන්නේ?" කියා. මෙයට බුදුන් වහන්සේ කීවා, "යම් කෙනෙකු මරණයෙන් අමරණීයත්වයට යාමට මා සොයා එනවා නම් මා ඒ අයට කිසිම බැඳීමකින් තොරව සත්‍යය උගන්වනවා" කියා. මාරයා සහ මුලින්ම අසහනයට හා කෝපයකට පත්වෙලා බුදුන් වහන්සේගෙන් සමු නොගෙනම ගියා. බුදුන් වහන්සේ සියලු කෙලෙස් මායාවන් සිඳ බිඳ ඇති බවට මාරයාට වැටහුණා. උන්වහන්සේව තමාට කිසිසේත්ම පරාජය කරන්නට නොහැකි බවත් මාරයාට වැටහුණා. ආනන්ද හිමි දිගින් දිගටම පවසයි, "එහෙමයි." බද්දිය හිමි පවසයි, "කෙනෙක් එය අනුගමනය කරයි නම් තම ජීවිතයේ සිදුවීම් හා සංසන්දනය කරයි නම් කෙනෙකුගේ සසර ගමන නිමාවට එය උදව් වෙනවා ඒකාන්තයි." සභාවේදී සඳහන් කළ ආකාරයට එය මානසික ආධ්‍යාත්මික හැම දෙයටම ආදේශ වෙනවා. බුදු හිමියන් ඉගැන්වූ අනිත්‍යතාවය මේ මූල ධර්මය හා සම්බන්ධයි. සියලු සංස්කාරයන්ගේ හට ගැනීම නැතිවීම එයින් තේරුම් කළ හැකි. එතකොට මාරයාගේ දූවරුන් තිදෙනා මේ අවස්ථාවේ මාර දූවරු ආවා නොවේද? බක්කොළ හිමි විමසයි, "එහෙමයි. තණ්හා රති රඟා ඒ තිදෙනාට තම පියාගේ මේ කෝපාකාරී අවපාත හැඟුම් තේරුම් ගන්නට බැරි වුණා. ඉතාම ද්වේෂයෙන් වියරුවෙන් ඔහු තමා බුදුන් හමුවට ගිය හැටි විස්තර කළා.
ඒ තිදෙනා ඔහුව අස්වසන්නට තැත් කළා. තැවෙන්නට එපා පියාණෙනි, අපි ඔය මිනිස්යාව කාමයේ රාගයේ කඹයින් වියරු හස්තියෙක්ව බඳින්නාසේ පෙඳලන්නම්. අපේ මායාවන්ට කිසි කෙනෙකුට අවනත නොවී බෑ. අප ඔහුව ඔබ වෙතට ගෙනෙන්නම්. ඔබ හැමදේම අභිපවා සිටින බව පෙන්වන්න. මාරයා මෙවිත කියා සිටියේ, තව දුරටත් ඔහු රාගයට අවනත වන්නේ නැහැ. සියලු කෙලෙසුන් දුරු කරලා මගේ බලපෑමෙන් බොහෝ ඈතට ගිහින් මෙයින් මට දැනෙන දුබල බව ඔබ කාටවත් වැටහෙන්නේ නැහැ. මං ඔහුට සාප කරනවා. මාරයාගේ දූවරුන් තිදෙනා හොඳින් සැරසී හැඳ පැලඳගත්තේ කිසිම මිනිසෙකුට ඒ අයගේ පෙළඹවීම් වලට අවනත නොවි බැරි විදියට. ඒ අය බුදු හිමියන්ට ලන් වෙලා කීවා, මහන අපි ඔබ දෙපා අසල සිට ඔබට සේවය කරන්නම් කියා. නමුත් හිමියන් ඔවුන් ගැන කිසිම තැකීමක් කළේ නැහැ. මෙසේ නොසලකිල්ලට ලක්ුණ නිසා ඒ අය තම තමන් එක්ක කතිකා කළේ, බුදු හිමියන් ජයගන්නේ කොහොමද කියායි. තණ්හා තම සහෝදරයන්ට කතා කළා. මිනිස්සු කැමති විවිධත්වයට අපි තරුණියන් 30 දෙනෙකු බවට පත්වෙමු. ඔහු අපේ ඇමට හසු වී වැටෙනවා දකින්නතුරු මට ඉස්පහසුවක් නැහැ. ඈ කීවා, මේ මාර දුවනියන් හඬ හඬා සිනාසී තමන්ගේ මේ කූට උපායට එකඟ වුණා. මොහොතකින් මේ තුන්දෙනා සුවඳ විලවුන් ගල්වා දිලිසෙන විනිවිද දිලිනසේ සේද සළුවෙන් සැරසී රන් රිදි මුතු මැණික් ආභරණ පැළඳ බුදුන් හමුවට ආවේ සුන්දර තරුණියන් 30 දෙනෙකු විදියටයි. මේ හැමදෙනාම බුදු හිමියන්ව පොළඹවා ගන්නට නර්තනයේ යෙදෙන්නට පටන් ගත්තා. ඒ එකිනෙකා බුදුන් ඉදිරියේ නර්තනයේ යෙදෙමින් ගියේ තමා දන්නා හැම උපායක්ම යොදමින්. බුදුන් වහන්සේ ඒ අය ගැන කිසිම තැකීමක් කළේ නැහැ. උන් වහන්සේ නිහඬව පෙර පරිදිම භාවනානුයෝගීව සිටියා. සහෝදරියන් තුන්දෙනා තව නොයෙකුත් උපක්‍රම යෙදුවේ එක් එක් ආකාරයෙන් ශ්‍රී මායම් වෙස් අරගෙන. නමුත් කිසි පළක් උනේ නැහැ. පරාජයට ලං වෙමින් ඔවුන් මෙසේ එකිනෙකාට කතා කළා, ඇත්තෙන්ම මේ ඇත්තා රාගයට අවනත වෙන්නේ නැහැ. මහණෙකු වේවා බමුණෙකු වේවා වෙන ඕනෑම කෙනෙක් ආශාවෙන් උමතු වෙනවා. අපි ආයෙත් යමු, තව එක් වතාවක් තැත් කරමු. තණ්හා රති රඟා එකිනෙකා බුදුන් වහන්සේ වෙත ගොස් තව එක් වතාවක් උත්සාහ කළා. ඒ හැම වතාවකම බුදුන් වහන්සේ කළු ගලක්සේ නොසැලී සිටියා. නෙතුපිය හෙළ වූවේවත් නැහැ. ඔවුන් වෙන් වෙන්ව නොගිය විට උන්වහන්සේ අන්තිමේදී කීවා, ශෝකයේ මායාවන් ඉවත් වෙන්න. මා පොළඹවා ගන්නට තැත් කරන්නේ කිනම් වාසියකටද? ඔය පෙළඹවීම් ක්‍රියාකාරී වෙන්නේ තවමත් රාගයෙන් වෛරයෙන් මෝහ මායාවන්ගින් නොමිදුන අයටයි. මා ඒ හැම එකකින්ම නිදහස්. මෙයින් වියරුවටපත් ඒ තිදෙනාගේ කෝපය කතරම් දෙයත් එක් මොහොතකින් ඔවුන්ගේ සියලු වෙස් ගැන්වීම් අතුරුදන් වී ඔවුන් සැබවින්ම ඌ ආකාරයට මහලු යක්ෂණියන්සේ පෙනෙන්නට වුණා. ආනන්ද හිමි කතාව අවසන් කරයි. උපාලි හිමි කතා කරයි, මේ මොහොතේ ඔවුන්ගේ දැඩි කෝපය අසහනය මට සිතාගත හැකි. මිනිස් ආශාවන් හා කෙලෙසුන් සියල්ල සහ මුලින්ම සිඳලු අයකු හමුවේ ඇති අභියෝගය කතරම් දැයි ඔවුන් නිකමටවත් දැන සිටියේ නැහැ.
අපගේ බුදු පියාණන් වහන්සේ මෙන් නිවන සාක්ෂාත් කරගත් අයෙකු ඔවුන්ට මින් පෙර මුණ ගැසී නැහැ. බුදු හිමියන් සතිය අවසානයේ නුග ගස යටින් නික්ම මුචලින්ද රුක මුල වෙත ගොස් පද්මාසනයෙන් හිඳ විමුක්ති සුවය විඳින්නට උනා. මේ සතිය පුරාම ඉතාම දරුණු සීතල කුණාටු මේ පෙදෙසේ හමා යන්නට උනා. මේ ගසෙහි ජීවත් වූ මහා නාගරාජයා බුදුන් වහන්සේගේ වටා උණුසුම්ම දරුණු ගසා හිසට ඉහලින් තම පෙන ගොබය දැල්වා උන්වහන්සේව සුළඟින් හා වියරු වර්ෂාවෙන් ආරක්ෂා කළා. මේ කුණාටුවට පසු නාගරාජයා ඇදී ගියා. මහා කස්සප හිමි කතා කරයි, මුචලින්ද රුකමුල ගත කළ සතියෙන් පසු බුදු හිමියන් රාජායතන රුකමුල හිඳ සතියක්ම විමුක්ති සුව වින්දා. මේ අවසාන සතිවල උන්වහන්සේගේ මනස කෙබඳු වීදැයි අපි කිසි දිනක දැනගත්තේ නැහැ. නමුත් මට සිතෙන්නේ උන්වහන්සේ තමා අවබෝධ කරගත් ධර්මය කෙසේ උගන්වන්නටදැයි තීරණය කරන්නට තැත් කරන්නට ඇති කියායි. වෙන්නට ඇති ආනන්ද හිමියනි, කාලිංග දේශයෙන් වෙළඳ දිබෑයන් පැමිණියේ මේ කාලයේ නොවේද? බක්කුල හිමි විමසයි. එසේමයි තපස්සු බල්ලුක නම් සහෝදරීන් දෙදෙනෙක් ගැල් 500ක වෙළඳ ද්‍රව්‍යයන් පටවාගෙන මේ දෙසින් යන්නට ඇවිත් නැවතුනේ හරියට මඩේ එරුණා වාගේ. පොළවේහි තෙතමනයක් තිබුණේ නැතත් තමුන් නතර වීම ඔවුන්ටම ප්‍රේලිකාවක් වුණා. කුතුහලයෙන් ඔවුන් බලා සිටියේදී නන්නාදුනන ගුප්ත අමුත්තෙකු ඇවිත් ඔවුන්ට කතා කළා. තරුණේනි, බුදුන් වහන්සේ නිර්වාණය සාක්ෂාත් කරගෙන මේ අසල රාජායතන රුක්මුල වැඩ හිඳිනවා. මා ඔබලාට අවදන් දෙන්නේ උන්වහන්සේට දන් පිළිගන්වා ගරු සත්කාර පුද කරන්නට කියලායි. එයින් දිගු කාලීනව ඔබලාට සතුට හා සාර්ථකත්වයේම එළඹේවි. මේ වෙළඳුන් දෙදෙනා මේ පින් රැස් කරගන්නට ලද අසාමාන්‍ය අවස්ථාව ගැන උදම් වෙලා තම බඩු බාහිරාදී අතරේ බලා පුද කරන්නට සුදුසු මේ පැණි විලඳ සොයාගත්තා. මග අසාගත් ඔවුන් හැකි ඉක්මනින් ගස වෙතට ගමන් කළා. ඔවුන් වැඳ එකත් පස් වූ පසු බුදුන් වහන්සේ දන් පිළිගත්තා. උන්වහන්සේ නිහඬව විලඳ වළඳා මේ පින්වත් සොහොයුරන්ට උචිත ධර්මය දේශනා කළා. ඔවුන් දෙදෙනා එක්ව ස්වාමීනි, අපි ඔබ වහන්සේත් ඔබ වහන්සේගේ ධර්මයත් සරණ යමු යැයි කියා සිටියා. ඔබ වහන්සේගේ යාවජීව උපාසකයින් ලෙස පිළිගනිත්වා. බුදුන් වහන්සේ හිසසලා අනුමැතියෙන් ඔවුන් පිළිගත්තා. තපස්සු බල්ලුක බුදුන් දහම් සරණ ගිය මුල්ම උපාසකයින් බවට පත් වුණා. තවමත් සංඝයා වහන්සේලා නොවූ හේයින් ඔවුන්ට තිසරණ සරණ යාමට නොහැකි වුණා. අනතුරුව ඔවුන් කීවා, ස්වාමීනි, ඔබ වහන්සේගේ අපරිමිත කරුණාවෙන් අපට හැමදාමටම වන්දනා කරන්නට යමක් දෙන්න කියා. බුදුන් වහන්සේ මුවගින් සිනාසි තම සුරතින් තම හිසකෙස් කොටසක් ගලවා සොහොයුරන්ට පිළිගැන්වුවා. ඔවුන් මේ ත්‍යාගයෙන් ඉතාම සතුටට පත් වුණා. බුදුන් වැඳ ඔවුන් යලි ගමනට පිටත් වුණා. පසුව ඔවුන් මේ කේශ ධාතුව රන් කරඬුවක තැන්පත් කර ඒට ස්තූපයක් ගොඩනැගුවා. ආනන්ද හිමි කතාව අවසන් කරයි. හිමියන්ගේ කරුණාව මෙනෙහි කරන්නට රහතුන් වහන්සේලා විරාමයක් ගනිති. අනතුරුව අනුරුද්ධ හිමි කතා කරයි. මේ සිදුවීමෙන් පසු
බුදුන් වහන්සේ කාහට ධර්මය දේශනා කරන්නට දැයි සිතා බැලුවා නේද? පොන්න හිමි විමසයි. ආනන්ද හිමි කතා කරයි. එහෙමයි. තමා වටහාගත් දෙය උගන්වන්නට දැයි නූගන්වන්නට දැයි බුදුන් වහන්සේ දින කීපයක්ම කල්පනා කර බැලුවා. තමාගේ ඉගෙනීම් තේරුම් ගැනීමට අපහසු බවත් උන්වහන්සේ දැන සිටියා. මෙය බොහෝ දිනාට වටහා ගැනීමටත් බැහැ. ශ්‍රාවකයන්ගේ මනස් කෙලෙස් වලින් කිලිටි වී නම් බැඳීම් වැඩි වී නම් මෙය වටහා ගැනීම උගාටයි. එක් වතාවක උන්වහන්සේ සිතුවා ධර්මය දේශනා නොකරන්නටම ගියා. අන් අයට තේරුම් ගත නොහැකි නම් වැයමින් ඇති ඵලය කුමක්ද? පොන්න හිමි විමසයි. එය සත්‍යයි. ආනන්ද හිමි දිගින් දිගටම කතා කරයි. කෙසේ වුවත් උන්වහන්සේ මිනිස් බුද්ධියේ පුළුල් බව නිරීක්ෂණය කළා. ඇතැම් අයගේ ඥාන ශක්තිය අන් අයට වඩා වර්ධනය වී ඇති බව දුටු විට උන්වහන්සේ තීරණය කළා ඒ අයට මෙය තේරුම් ගත හැකි බව. උන්වහන්සේ පොකුණක වැඩෙන නෙළුමක් උදාහරණයට ගත්තා. උන්වහන්සේ කීවා පොකුණ පතුලේ මඩෙන් නැගෙන නෙළුම් මල් දියෙන් මතු පිටට එන්නේම නැති බව. තවත් ඒවා දියෙන් මතු පිටට ආවත් පිපෙන්නට කලින්ම පරව යන බව. තවත් අවම ප්‍රමාණයක් තමයි දිය මතු පිටට ඇවිත් සම්පූර්ණයෙන්ම පිපුණේ. එසේ සහ මුලින්ම පිපෙන නෙළුම් මල් හරියට ධර්මය වටහාගත හැකි පුද්ගලයන් වාගේ. ඉතින් උන්වහන්සේ ඒ අයට ධර්මය දේශනා කරන්නට තීරණය කළා. උන්වහන්සේ සැබවින්ම කීවා නිර්වාණයට හා අමරණීයත්වයට දොර විවර වී ඇති බව. දෙසවන් ඇත්තෝ ධර්මය කර නිදහස් වෙත්වා කියා උපාලි හිමි පවසයි. තේරුම් ගත හැකි මිනිසුන් සිටිනවා නම් ලෝකයට ගිහින් ධර්මය දේශනා කරනවා කියා උන්වහන්සේ තමන්ටම කියාගත්තා. මේ අවසන් වැකිය පවසන මහා කස්සප හිමි අනතුරුව මෙසේ පවසයි. දැන් අපේ හෙට දින සාකච්ඡාව ඇරඹීමට හොඳ ප්‍රසන්න තැනකට ඇවිත් ඇතැයි මට හැඟෙනවා. තම සාමයේ හා විමුක්තියේ පණිවිඩය රැගත් අප බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයෙන් නික්ම ගිය ගමනේ අපේ නොයෙකුත් පැරණි මිතුරන් මුණ ගැසුණු හැටි හෙට පටන් අපි කතා කරමු. රහතුන් වහන්සේලා නැගිට යන්නට සැරසෙති. ආනන්ද හිමියෝ දොරටුව වෙතට යත්ම මහා කස්සප හිමි උන්වහන්සේ අමතයි. මා සුමිතුර ඔබට අනේක පින් මේ රැස්වීම ඇති කිරීම ගැන. බුදු හිමියන්ගේ ජීවිතයේ වාර්තාවක් තැබීමට අපට උදව් කිරීමට ඉවසීම ඇතිවීම ගැන. ඔබ වහන්සේ කතා කරන්නේ එය මට අපහසුවක් වගේ හිතලයි. සැබවින්ම එය මට අසීමිත ප්‍රීතියක් වාගේම ගෞරවයක්. ආනන්ද හිමි පිළිතුරු දෙයි. එසේනම් හෙට උදෑසන අපි යලි හමුවෙමු. මහා කස්සප හිමි පවසයි. ආනන්ද හිමි තම විවේක ස්ථානයට පියමන් කරයි.